කාන්ති 2023 හතරවෙනි මාස 11 වෙනි දින උදෑසන මුරලි බාප්දාදා මදුබන් සාරය සුමහිරි දරුවනේ ජීව මරණයක් තබන්න සෑම දිනකම අශාරීරික ජීවයක් බවට පත්වීමේ පළමුවන පාඩම වඩාත් හොඳින් තහවුරු කරගන්න ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම කැප වූවන් වශයෙන් හඳුන්වන්නේ කවුරුන්ද පිළිතුර පළමුව සම්පූර්ණයෙන්ම කැප වූවන් සිටින්නේ ජීවාත්ම අවදානයේ නුයි මෙම ශරීරයවත් මගේ නොවේ මම දැන් අශාරීරික වෙමින් සිටිමි එනම් මා සතු සෑම දෙයක්ම ශරීරය මනස හා ධනය සියල්ලක්ම මම බාබාවිත පිළිගන්වමි සම්පූර්ණ බාරකරුවෙක් වශයෙන් මගේ යන සෑම හැඟීමක්ම අවසන් කර දැමීම සම්පූර්ණයෙන්ම කැපවීම වේ බාබා කියනවා දරුවනි මට අයිති වන්න එවිට සෑම කෙනෙක්ම වෙත ඔබ තුල ඇති බැඳීම අවසන් වී යනු ඇත ඔබගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න එය හොඳින් හැක බලා ගන්න ඔබගේ දෙමාපියන්ගෙන් ලද පෝෂණය වෙනුවෙන් ගෙවීමට තිබෙන ණය සියල්ල ගෙවා දමන්න නමුත් පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන ගමන් බාරකරුවෙක් වශයෙන් එය කරන්න ගීතය පොරොන්දුවක් වෙමින් මම ඔබගේ දොර ළඟට පැමිණ සිටිමි ඕම් ශාන්ති දරුවන් වන ඔබට ගීතය ඇසුණා එම ගීතේ අනිවාර්යෙන්ම අර්ථයක් තිබිය යුතුයි එම නිසා පියා දැන් ඔබට එහි අර්ථය පැහැදිලි කර කියා දෙනවා ඉන් අදහස් වන්නේ ජීව මරණයක් ලබා පියාට අයිති වීම යන්නයි පියෙකුට අයත් වූ පසුව ඔබ ගුරුවරයෙකුද පසුව ගුරු කෙනෙකුද හදා ගන්නවා සෑම ලෞකික පුද්ගලයෙක්ටම ගුරු කෙනෙක් නැහැ බොහෝ දෙනෙකුට ගුරුන් සිටනවා ක්‍රිස්තියානුවන් පවා දරුවෙක් ඉපදුන විට එම දරුවාව බෞතිස්ම කරනවා ගුරු කෙනෙකුගේ අතේ දරුවාව තබනවා එම ගුරු පූජකවරයෙක් හෝ කවුරු හෝ කෙනෙක් විය හැකි පූජකවරයා ක්‍රිස්තුන් වහන්සේ නොවේ මිනිසු කියනවා මම ඔහුගේ නාමයෙන් ක්‍රිස්තියානු භක්තිකයෙක් වෙනවා තමන් දැන් පළමුවෙන්ම අයිතිවන්නේ පියාට බව දරුවන් වන ඔබලා දැන් දන්නවා ඔබ ළඟ කුමන දෙයක් තිබුණත් ශරීරය මනස හෝ ධනය සෑම දෙයක්ම පියා වෙත කැප කරන්න ඔබ ජීව මරණයක් ලබනවා එනම් ජීවාත්ම වන අප ඔහුට අයිති මෙය ඔබගේ සිහියේ තිබිය යුතුයි මගේ කියා කියන සෑම දෙයක්ම උදාහරණයක් වශයෙන් කියනවා නම් මගේ ශරීරය මගේ ධනය හා වස්තුව මගේ ඥාතීන් මේ සෑම දෙයක්ම අමතක කර දමන්න ඔබ මිය යන විට ඒ සෑම දෙයක්ම අමතක කර දමනවා ඉරණම ඊටමත් ඉහළයි තමන් අශාරීරික ජීවාත්මයක් යන්න හොඳින් තහවුරු කර ගන්න ශරීරය අතහැර මැරෙනවා නොවේ නැහැ ජීවය තවමත් සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත්වයට පත් වෙලා නැහැ ඔබ පියාට අයිති වුණත් බාබා කියනවා ජීවාත්ම වන ඔබ අපිරිසිදුයි ජීවාත්මයේ පියාපත් කැඩී ගොස් ඉතින් ජීවාත්මයට පියාසර කර යන්න බෑ තමෝ ප්‍රදාන් වීම නිසා එකම ජීවාත්මයකටවත් නිවස බලා යා නොහැකි මායා සම්පූර්ණයෙන්ම ඔබගේ පියාපත් සිඳ දමලා ජීවාත්මයනු පියාසර කර යන පෙළපාලියක් බව බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා ඒවා වෙන කිසිම දෙයකට වඩා වේගෙන් ගමන් කරනවා ජීවාත්මයකට වඩා වේගවත් උණු වෙන කිසිම දෙයක් නැහැ කිසිම කෙනෙක්ට ජීවාත්මයක් අල්ලන්න බෑ අවසානයේදී සෑම ජීවාත්මයක්ම මදුරු රැලක්සේ පියාසර කර යාවි කොහි ආවිද හිරුටත් සඳටත් වඩා එහායින් තිබෙන දුර ඈත තැනකට ඔවුන් යාවි පසුව එතන ඉඳන් ආපසු එන්නේ නැහැ රොකට් වැනි දේ ඉහළට ගොස් ආපසු පැමිණෙනවා ඒ වාට හිරු වෙත ළඟා වෙන්න බෑ ඔබ ඊටත් එහා බොහෝ දුර යා යුතුය
සූක්ෂම කලාපයත් පසු කර ඔබ අශාරීරික ලෝකයේ වෙත යා යුතුයි. ඉතාමත් ඉක්මනින් ඔබ එහි ආවි. ජීවාත්මයට පියාපත් ලැබෙනවා. ජීවාත්මය සෑම ගිනුමක්ම අවසන් කර දමා පාරිශුද්ධ වෙනවා. මෙම සියල්ල අහවර වන කාලය ගැන බොහෝ දේවල් ලියවි තිබෙනවා. සෑම ජීවාත්මයක්ම තම තමන්ගේ ගිනුම් පියවා දමා ආපසු නිවත වෙත නිවස වෙත යා යුතුයි. දැන් සෑම ජීවාත්මයක්ම අපිරිසුදුයි, පාපකාරී. ඔවුන් මෙහි නැවත නැවතත් උපත් ලබා ගන්නවා. මෙය අසීමිත නාටකයක් බව ඔබ දන්නවා. සෑම නළුවෙක්ම තම තමන්ගේ චරිතය රඟපෑම සඳහා මෙහි පැමිණිය යුතුයි. සෑම නළුවෙක්ම වේදිකාව මතට පැමිණිය යුතුයි. විනාශය සිදුවන වේලාවට සෑම කෙනෙක්ම පැමිණ සිටීවි. එහි ඉඳගෙන ඔවුන් මොනවා කරන්නද? නළුවෙක් තම චරිතය රඟපාන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්නා එකක් නැහැ. ඔහු අනිවාර්යෙන්ම නාටකයට පැමිණිය යුතුයි. සෑම කෙනෙක්ම එහි සිට පහළට පැමිණෙන විට පියා සෑම කෙනෙක්වම නැවත ආපසුගෙන යනවා. පියා කියනවා, මම මෙහි සිටියත් ජීවාත්ම තවමත් පැමිණෙනවා. නොකඩවාම මෙහි වර්ධනයක් ඇති වෙනවා. පසුව ඔබ නැවතත් ආපසු යනු ඇත. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ ස්ථිතිය මතයි. මෙන්න මේ නිසා තමයි ඔබ ජීව මරණයක් ලබා ගත යුතු වන්නේ. ඔබ ජීවාත්මයක් යන විශ්වාසය ඇතිකර ගැනීමට උත්සාහයක් අවශ්‍යයි. දරුවන් නැවත නැවතත් ශාරීරික අවධානයට පත් වී සියල්ල අමතක කර දමනවා. ඔබ ජීවාත්ම අවධානයට පත්වන්නේ සම්පූර්ණයෙන්ම කැපවුණු විටයි. බාබා, මේ සෑම දෙයක්ම ඔබගේ, මමත් ඔබගේ. ඒක නිකම් මෙම ශරීරය මට අයිති දෙයක් නොවේ වගේ. දැන් මම එය අත්හල යුතුයි. බාබා, මම ඔබට අයිති. බාබා කියනවා, මට අයිති වන්න. සෑම කෙනෙක් වෙතම ඇති ඔබගේ බැඳීම ඉවත් කරගන්න. කොහොම නමුත් නිකම්ම මෙහි ඇවිත් වාඩි වෙලා ඉන්න පුළුවන් කියා සිතන්න එපා. ව්‍යාපාරික කටයුත්තක් ඔබ කළ යුතුයි. ඔබගේ දරුවන් බලා කියා ගැනීම වැනි වගකීම් ඉටු කළ යුතුයි. ඔබගේ මවට හා පියාට සේවය කර ඔවුන්ගෙන් ලද දේවලට ණය ගෙවිය යුතුයි. තම දෙමාපියන්ගෙන් ලැබෙන පෝෂණයේ ණය දරුවන්ට එකතු වෙනවා. මෙම පියා දැන් ඔබව පෝෂණය කරනවා. ඉතින් එම නිසා ඔහු පළමුවෙන්ම සෑම දෙයක්ම කැප කරවන්න කියා ඔබට කියනවා. සෑම දෙයක්ම දෙන්න. එවිට ඔබ ඒ මගිනුත් පෝෂණය වෙනවා. මේක තමයි ශිව බාබාගේ ගබඩාව. මව හා පියා දරුවන් වන ඔබව පෝෂණය කරනවා. මුලදී පැමිණි සෑම කෙනෙක්ම ඉක්මනින්ම සියල්ල කැප කළා. ඔවුන් කිසිම දෙයක් ඔවුන් වෙනුවෙන් තබා ගත්තේ නැහැ. ඔහු සෑම දෙයක්ම කැප කළ නිසා අවසරයකින් තොරව එම ධනයෙන් එක් පැන්සයක්වත් කිසිම කෙනෙක්ට දෙන්න ඔහුට බැරි වුණා. ග්‍රන්ථවල හරිචන්ද්‍ර රජු ගැන කතාන්දරයක් තිබෙනවා. කොහොම නමුත් ඒ කිසිම දෙයක් නිවැරදි නැහැ. භාරතය සම්පූර්ණයෙන්ම පාරිශුද්ධව තිබුණා. භාරතයේ මිනිස්සු පාරිශුද්ධව හා සතුටින් සිටිය තරමට ලෝකේ වෙන කිසිම කෙනෙක් ඉඳලා නැහැ. පාරිශුද්ධ කරුවා වන පියා පැමිණ මහා භූතත් ඇතුළුව මුළු ලෝකයේම පාරිශුද්ධත්වයට පත් කරවනා ලොකුම වන්දනීය ස්ථානය භාරතයයි. දැන් මෙම මහා භූත පවා ඔබගේ සතුරන්ය. භූමිකම්පා හා කුණාටු ආදී ඇති වේවි. මන්ද සෑම මහා භූතාත්මයක්ම තමෝ ප්‍රධානය. මහත් දුකක් ගෙන දෙන ස්වාභාවික ව්‍යසන රැසක් සිදුවිය හැකියි. මේ මොහොත වෙන විට සෑම දෙයකින්ම ලැබෙන්නේ දුකමයි. ස්වර්ණමය යුගයේදී සෑම දෙයක්ම දුන්නේ සතුටයි. එහි කිසිම කුණාටුවකට හෝ උෂ්ණ දේශ ගුණයක් පවතින්නේ නැහැ. ඔබ අතරින් ඉතාමත් ටික දෙනෙක් පමණයි මෙය අවබෝධ කරගන්නේ. අද ඔවුන් මෙහි සිටනවා, හෙට නැහැ. එම නිසා ඔවුන් කිසිම දෙයක් අවබෝධ කරගත්තේ නැහැ කියා කියා ඔබ කියාවි. ඔවුන් මෙහි පැමිණියත් සෑම කෙනෙක්ම මෙහි නතර වෙන්නේ නැහැ. මෙහෙන් පිටත් වී දවස් 10කට පසුව පණිවිඩයක් ඒවි.
බාබා අහවල් අහවල් කෙනාට මායා ඇවිල්ලා කියලා මේ දිගටම සිදු වෙනවා. ඔවුන් ලාමක මල් ලොකු මල් නම් ඉන් ඵල හට ගනීවි. ඵල හටගත් පසු අන් අයවත් ඔබ හා සම කරවීමේ හැකියාව බලය ඔබට ලැබෙනවා. එවන් අය ඵල දරනවා. දැන් ඔබ පියාට ආйти. ඔබ පුරවැසියනුත් නිර්මාණය කරවිය යුතුයි. උරුමකාරවනුත් නිර්මාණය විය යුතුයි. හුදෙක් මග පෙන්වන්නෙක්ම බවට පමණක් පත් වී බාබා ළඟට පැමිණ මම මෙහි සිටිනවා කියා කීම පමණක් මදි. නැහැ. ඉරනම ඉතාමත් උසස්. ඔබ කියනවා මායාගේ කුණාටු රාශියක් පැමිණෙනවා. ඔහො ඔබ තමයි පියාගේ දරුවන්. ඉතින් කුණාටු අනිවාර්යෙන්ම පැමිණේවි. ඔබ කියනවා බාබා මම ඔබට ආйти. මම ඔබගෙන් උරුමයක් දිනාගත්තා. පසුව නැවත උපත් ගනිද්දී මම උපත් 84ක් වටා ගොස් දැන් මෙහි පැමිණ ඔබගේ කෙනෙක් බවට පත් සිටිමි. මම අනිවාර්යෙන්ම ඔබගෙන් මාගේ උරුමය දිනා ගනිමි. එම නිසා එවන් පියෙක්ව ඔබ ඊටමත් හොඳින් සිහි කළ යුතුයි. අන් අයවත් ඔබ හා සම කර කෘතගුණ සැලකිය යුතුයි. වෙන කොහොමද ඔබ පාලකවරුන් බවට පත්වන්නේ? ඔබගේ උරුමකරුවන්ව නිර්මාණය කරගන්නේ කෙසේද? පුරවැසියන් අවශ්‍යයි. සිහසුන දිනාගත හැකි උරුමකරුවන්ද අවශ්‍යයි. බොහෝ අය බාබා ළඟට පැමිණ පසුව ඔහුව අතහැර දමා යනවා. යෝගාව සිහියෙන් කැඩුණු විට සෙල්ලම අවසන් වෙනවා. ඇතැම් දරුවන් බාබා ළඟට පැමිණ අසලම කුණාටුවල බලපෑමට හසු නොවි සිටිය හැකි තරමට මම මගේ தත්ත්වය ශක්තිමත් කරගන්නේ කෙසේද? බාබා සෑම විටම ඔවුන්ට මාර්ග පෙන්වා දෙනවා. පියාව සිහි කරන්න. කුණාටු ඇති වේවි. එක් තරඟකරුවෙක් පවණක් සෑම විටම පහර කෑමට ලක්වන ආකාරයේ බොක්සින් ක්‍රීඩාවක් ඔබ කොහේදී හෝ දැක තිබෙනවාද? අනිවාර්යෙන්ම දෙදෙනා තුලම ධෛර්යය තිබිය යුතුයි. එක්කෙනෙක් එක් වතාවක් පහර දුන් විට අනිත් කෙනා දස වතාවක් පහර දේවි. මේකත් බොක්සින් ක්‍රීඩාවක්. දිගින් දිගටම පියාව සිහි කරනවා නම් මායා දිගින් දිගටම ඔබගෙන් පැන යාවි. කොහොම නමුත් එකපාරටම මෙය සිදුවන්නේ නැහැ. මායා සමග පොර බැදී යුතුයි. මායා ඔබට පහර දෙන එකක් නැහැ කියා සිතන්න එපා. කවුරු වුණත් මේක බොක්සින් ක්‍රීඩාවක්. බොහෝ අය බියසුලුයි. මායා ඔබව සම්පූර්ණයෙන්ම පටලවනවා. මෙය සටන් බිමක්. ඔබගේ යෝගාව වෙත මායා සෑම විටම නොයෙකුත් බාධක එල්ල කරනවා. සෑම උත්සාහයක්ම තිබෙන්නේ යෝගාවේ. ඥාන් ජීවාත්ම වලට මම ආදරෙයි කියා බාබා කිව්වත් දැනුම දෙන අයට පමණක් නොවේ බාබා ආදරය කරන්නේ. සම්පූර්ණ යෝගාවකුත් තිබිය යුතුයි. ඔබ පියාව සිහි කළ යුතුයි. මායාගේ කුණාටු වලට බියවන්න එපා. ඔබ ලෝකයේ පාලකවරුන් බවට පත් වෙනවා. 16108ක් මල් දාමය ඉතාමත් විශාලයි. එය අවසානයේදී සම්පූර්ණ වේවි. රිදී යුගයේ අවසානයේ වන විට කුමාරයින් හා කුමාරියන් ගණනාවක් සිටිනවා. ඒවායේ ලක්ෂණ තිබෙනවා. 8 දෙනෙකුගේ හා 108 දෙනෙකුගේ ලකුණු තිබෙනවා. මෙය හරියටම හරි. රිදී යුගයේ අවසානයේ වන විට රාජකුමාරයින් හා කුමාරියන් 16108 දෙනෙක් පැමිණෙනවා. ආරම්භයේදී ඔවුන් සිටිනා එකක් නැහැ. මුලදී සිටින්නේ ටික දෙනෙක් පමණක් වන අතර පසුව ටිකෙන් ටික වර්ධනය සිදු වෙනවා. ඒ සෑම කෙනෙක්ම නිර්මාණය වුණේ මෙහිදී. ඔබට දැන් ඉතාමත් හොඳ අවස්ථාවක් හිමි වී තිබෙනවා. කොහොම නමුත් ඒට මහත් උත්සාහයක් අවශ්‍යයි. මම කවදාවත් ඔබව අතහැර යන්නේ නැහැ කියා ඔබ ගීතයේදීත් කිව්වා. මම මිය යාවි. බාබා කියනවා මේ සෑම දෙයක්ම ඇත්තේ දරුවන් වන ඔබ වෙනුවෙනුයි. දරුවන් කියනවා මාගේ සෑම දෙයක්ම ඔබගේ. ඔබ ළඟ ඇති සෑම දෙයක්ම ඔබට දුන්නේ පියායි කියා ඔබ කියනවා. පියා දැන් කියනවා මේ සෑම දෙයක්ම අවසන් වෙන්න යන්නේ. විනාශය ඇති වෙනවා.
ඔබ සතුව තිබෙන්නේ මොනවාද? ඒ ශරීරයේ පවා අවසන් වේවි. මම දැන් සෑම දෙයක්ම ඔබ හා හුවමාරු කර ගන්නවා. හුවමාරුවක් පමණයි. පියා කියනවා දරුවනි අශාරීරික වන්න. මා සිහි කරන්න. සෑම දෙයක්ම කැප කරන්න. පියා කියනවා මම සෑම ග්‍රන්ථයකම සාරය ඔබට පැහැදිලි කර කියා දෙනවා. ග්‍රන්ථ හැදෑරූ අයට මෙය අවබෝධ කරගත හැකි. පියා කියනවා මම බ්‍රහ්මාගේ කට මගින් මේවා ඔබට පැහැදිලි කර කියා දෙනවා. මම මීට පෙර කල්පයේදී ඔබට රාජයෝග ඉගැන්නුවා. ඔබ රජවරුන් හා රජිනියන් බවට පත් කෙරෙව්වා. දැන් මම නැවතත් වතාවක් ඔබව එම තත්ත්වයට පත් කරවනවා. මිනිසුන්ට කවදාවත් මිනිසුන්ට ගීතාව කියා දෙන්නවත් රාජයෝග උගන්වන්නවත් ඔවුන්ව රජවරුන් හා රජිනියන් බවට පත් කරන්නවත් බැහැ. එහෙනම් ගීතාව ඇහුම්කන් දීමේ ඇති වැදගත්කම කුමක්ද? පියා කියනවා ඔබව දිව්‍ය ලෝකයේ පාලකවරුන් බවට පත් කරවීම සඳහා මම සෑම කල්පයකදීම ඔබ වෙත පැමිණෙනවා. ඔබ උරුමකරුවන් බවට පත්වන්නේ මට අයිති වුණු විට පමණයි. යෝගාවේ සිටි තරමට ඔබ පාරිශුද්ධත්වයට පත්වනු ඇත. බාබා මේ සෑම දෙයක්ම ඔබගේ. මම බාරකරුවෙක් පමණයි. ඔබගේ අණ නොතකා මා කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔබගේ ජීවිතය සඳහා යමක් උපයා ගන්නේ කෙසේද? යන්න ගැනත් ඔබ උපදෙස් ලබා ගත යුතුයි. සාමාන්‍යයෙන් තමන්ගේ සම්පූර්ණ ගිනුමේ බාර දෙන්නේ දුප්පතුන්ය. ධනවත් අයට මෙය කරන්න බැහැ. ඔවුන්ට තමන්ව කැප කරවන්න බැහැ. කලාතුරකින් කෙනෙක් තමයි බිහිවන්නේ. මේ සඳහා ජනක් ඉතාමත් ප්‍රසිද්ධයි. දරුවන් සිටනවා නම් හවුලේ දේපල තිබෙනවා නම් කොහොමද වෙන්නේ? බාබාට කැපවීම සඳහා ධනවත් අය තම දේපල විකුණන්නේ කෙසේද? පියා දුප්පතුන්ගේ ස්වාමියයි. මව්වරුන් දුප්පත්. නමුත් කුමාරීන් ඔවුන්ටත් වඩා දුප්පත්. කුමාරීන්ට උරුමයක් පිළිබඳ කිසිම ආසාවක් නැහැ. පිරිමි දරුවන් තුළ තම පියාගේ දේපලට අයිතිය කීමේ ආශාවක් තිබෙනවා. එම නිසා ඔවුන් ඒ සෑම දෙයක්ම අතහැර දමා පාරාදීසයේ උරුමය දැන් දිනා ගත යුතුයි. දැන් දෙන්නේ සෑම විටම දුප්පතුන්ටයි. සෑමදම වඩා දුප්පත් භාරතයයි. ඇමරිකාව ඉතාමත් ධනවත්. ඒ උරුමයක් ලැබුවාද? සෑමටම වඩා ධනවත්ම ලෙසින් සිටියේ භාරතයයි. වෙන කිසිම ධර්මයක් තිබුණේ නැහැ. භාරතයේ මිනිස්සු පමණයි සිටියේ. එක් භාෂාවයි තිබුණේ. සත්‍ය එකයි. මම එකම එක සර්ව බල ඇති ආණ්ඩුව ස්ථාපනය කරන අතර පසුව එම එකින් දෙකක් තුනක් පිහි වුණා. දැන් ආගම් ගණනාවක් තිබෙනවා. පසුව එකම එක ධර්මයක් පමණක් තිබිය යුතුයි. එය වසර 5000ක වතාවක් කෙනෙක් මිය ගිය විට ඔහු දිව්‍ය ලෝකයේ නිවාසිකෙක් බවට පත් වෙලා දැන් උඩට ගොස් ඇතැයි කියා සිතනවා. දිල්වාලා දේවාලයේ උඩ සිවිලිමේ දිව්‍ය ලෝකය පෙන්වා තිබෙනවා. මේවා දැක්ක මිනිස්සු පටලැවිල්ලට පත් වෙනවා. ඇත්තෙන්ම කියනවා නම් දිව්‍ය ලෝකය ඉහළ තිබෙන දෙයක් නොවේ. තමන් දැන් බාබා වෙත ගොස් නැවත තම චරිතය රඟපෑම සඳහා මෙහි පැමිණිය යුතුයි කියා ඔබ දැන් දන්නවා. මෙම දැනුම ඔබගේ බුද්ධියේ තිබිය යුතුයි. එවිට ඕනෑම කෙනෙක්ට එය කියා දෙන්න ඔබට පුළුවන්. මායා දුර්වල අයව අමුවෙන්ම කා දමනවා. බාබාට ආරංචි ලැබෙනවා. අහවල් කෙනා මට පුදුම ඊතලයකින් විද්දා. මම බාබාට අයිති වුණා කියලා. මෙලෙස ඊතල විද්දේ කුමාරින් කියා ග්‍රන්ථවල සඳහන් වී තිබෙනවා. මෙය හඳුන්වන්නේ දැනුමේ ඊතලයේ වශයෙන්ුයි. ඔබ විසින් කළ යුත්තේ පියා ගැන ඔවුන්ට සිහිපත් කරවීම පමණයි. කොහොම නමුත් ඒ භෞතික ඊතලයක් ගැන නොවේ කතා කරන්නේ. මිනිසු කිසිම දෙයක් දන්නේ නැහැ. මිනිසු තමන්ගේ මනසට එන ඕනෑම දෙයක් ලියා තිබෙනවා. කුණු කන්දල් රාශියයි. ප්‍රාතිහාර්ය බලය ඇති අයත් රාශියක් සිටිනවා. සත්‍ය මතුවන විට මිත්‍යාව එදිරිවාදිකම් දක්වන්න පටන් ගන්නවා. සිව බාබා අශාරීරික බවට
බවත් බ්‍රහ්මා ශාරීරික බවත් දැන් ඔබට තේරෙනවා. කොහොම නමුත් නාභියකින් මතුවන කිසිම කෙනෙක් නැහැ. මිත්‍යාව නිසා මිනිසුන්ට සත්‍ය අවබෝධ කරගත නොහැකි වී තිබෙනවා. මේ දිනවල සැබෑ දේ සැඟවී යන තරමට බොරු අබරණ නිර්මාණය වී තිබෙනවා. කවුරු කොහොම කෙනෙක්ට සත්‍ය කිව්වොත් එය ඔවුන්ට ඇඟේ මිරි ඇහි මිරිස් දානවා වගේ දෙයක් වෙනවා. ඔහෝ ඔබ ඔබගේ ආදරණීය පියාගෙන් ඔබට හිමි උරුමය දිනාගත යුතුය. ඔහු සර්ව ව්‍යාප්ති වන්නේ කෙසේද? සර්ව ව්‍යාප්ති යන්නට කිසිම අර්ථයක් නැහැ. පරමාත්ම දෙවියන් වන පරම පියා දිව්‍ය ලෝකය නිර්මාණය කරන අතර අපෙහි පාලකවරුන් බවට පත්විය යුතුය. ඉතින් ඇයි අපි මෙතරම් දිලින්දන් බවට පත්ව තිබෙන්නේ? අපි පියාගේ දරුවෝය. එසේනම් ඇයි අපි දිව්‍ය ලෝකයේ පාලකවරුන් බවට පත් නොවන්නේ? කොහොමද අපි අපායේ පාලකවරුන් වන්නේ? පියා නව ලෝකයේ නිර්මාණකරුයි. ඔහු පැරණි ලෝකයේ ස්ථාපනය කරන්නේ නැහැ. පියා පැරණි ගෙදරක් සාධනා එකක් නැහැ. එවන් සිතුවිලි ඔබ තුල තිබිය යුතුයි. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. දානය සඳහා සාරාංශය 1. මායාගේ බාධකවලට බිය නොවන්න. පියාගේ ස්මරණයෙන් ඒ සෑම බාධකයක්ම ඉවත් කර දමන්න. 2. බුද්ධියෙන් සෑම දෙයක්ම කැප කර අශාරීරික වී පියාව සිහි කරන්න. ඥාන් ජීවයක් බවට පත්වනවත් සමගම ඔබ අනිවාර්යෙන්ම යෝගී ජීවයක් බවටත් පත්විය යුතුය. වරදානය, මගේ යන අවධානය තිබීමෙන් ඔබ සියලු බලයන්ගෙන් පිරිපුන් වී සෙනෙහස සහ දයාවේ දෘෂ්ටිය ලබා ගනිත්වා. දරුවන් පියාව හඳුනාගෙන හදවතින් මගේ බාබා පැවසූ පසු කෝටි ගුණයක ප්‍රතිලාභයක් ලෙස දයාවේ සාගරය වන බාප් දාදා එවන් දරුවන් දෙස ආධ්‍යාත්මික සෙනෙහසින් බලයි. මෙම සෙනෙහස සහ දයාවේ දෘෂ්ටිය ඔවුන්ට ඉදිරියට ගමන් කිරීමට නිරන්තරයෙන් මඟ පාදයි. ආධ්‍යාත්මිකව අයත් වීමේ මෙම අවධානය එවන් දරුවන්ට තමන්ව බලයෙන් පුරවා ගැනීමට ආශිර්වාදයක් වේ. එවිට බාප් දාදාට වදන් වලින් ආශිර්වාද ලබා දීමට අවශ්‍ය නොවේ. නමුත් සියලුම දරුවන් ඔහුගේ සූක්ෂම සෙනෙහසේ සිතුවිලි වලින් නොකඩවා පෝෂණය ලබයි. පාඨය, පරම පියාට ආදරණීය වන අයට වෙනත් ජීව හෝ දේපල කෙරෙහි ඇල්මක් තිබිය නොහැක. ඕම් ශාන්තිය.